ඇතිලම් ගොඩතමන්නන් රත්නපුර නිවිතිගල හරහා ගලා බසින හංගමු ගඟ මුළුමනින්ම විනාශ කරමින් සිටිනවා. ගම්වාසීන් චෝදනා කළේ මෙම විනාශය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් කොතෙක් දැනුම්මත් කළද ඉන් පලක් නොවු බවයි. අද හිරු සීඅයි අනාවරණය හංගමු ගඟේ සිදුවන මැණික් ජාවාරම පිළිබඳවයි. මේ රත්නපුර නිවිතිකල කොළඹ ගමහරහා අගලා බසින හංගමු ගඟයි. නිවිතිකල ප්‍රදේශයේ සුන්දරත්වය තව තවත් ත්‍රීවර කරන හංගමුව කළුගඟේ අතු ගංගාවක්. නිල් පැහැන් ගලා බසින මෙම ජලධාරාව තැඹිලි දෙනිය ප්‍රදේශයේදී මෙලෙස මඩ මිශ්‍රිත ජලපහරක් බවට පත්වනවා. ඒ බැකෝ යන්ත්‍ර යොදා එම ස්ථානයේ මහා පරිමාණයෙන් සිදු කරන මැණික් ඉල්ලම් ගොඩදැමීම හේතුවෙන් බැකෝ යන්ත්‍රය හරහා ගොඩදමන පස්සා ගල්තොගය මොවුන් ක්‍රමක්‍රමයෙන් ගොඩගසන්නේ ගංඉවුරටයි. ඒ හේතුවෙන් මෙම තැඹිලි දෙනිය ප්‍රදේශයේ ගඟ අඩි කිහිපයකට පටු වී ඒ ගමන් මාර්ගය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. මේ විනාශය පිළිබඳව ගම්වාසීන් පරිසරයට වග කියන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. දඟවල් දිනත් අතට හරෝමින් බැකෝ යන්ත්‍රය දුමින් මැණික් ගන්නවා. මේ රටේ නීතිය කුමක්ද කියලා තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ගම්වාසීන් පෙන්වා දෙන්නේ බැකෝ යන්ත්‍රයක් යොදා මෙම මැණික් ඉල්ලම් ගොඩදමන ඉඩමට අධිකරණයේ නඩුවක්ද පවතින බවයි. එවන් තත්වයක් තුළ මැණික් ගැරීම සඳහා මෙම ස්ථානයට අවසර ලබා දීමද ගැටලු සහගත තත්වයක්. මුළු රටකට අයත් ස්වභාවික සම්පතක් මෙලෙස වනසා දැමීමට ඉඩදී මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇස්කන් වසා සිටීම අනුමත කළ හැකිද? මෙම අනාවරණයෙන් පසුව හෝ හංගමුව ගඟ රැක ගැනීමට බලධාරීන් ක්‍රියාත්මක වනු ඇත. හිරු සීඅයි ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. කුඩා දරුවන් 6 දෙනෙකු ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරන මවක සහ පියෙකු පිළිබඳ පුවතක් නාවුල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ නාවුල පිළිහුඩුගොල්ල පහලගම ජීවත් වන අනුෂා චන්දනී. ඇය දරුවන් 6 දෙනෙකුගේ මවක්. වෙලක්හැර වෙලක්හෝ තම දරුවන්ගේ බඩකට පිරවීමට දරුවන්ගේ පියාට සිදුව ඇත්තේ කුලී රැකියාවක නිරත වීමෙන්. මහත්තයක් කුලී කරන පඩියෙන් තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. හැමදාම ඉතින් අපිට මස් මාළු කියලා බබාලාට ඉතින් දෙන්නේ. අපිට පුළුවන් විදිහට අපි බබාලාට කන් අඳින්න දෙනවා. සුබ නැකත් බලා මේ දරුවන්ගේ කන් විද තිබුණද අද ඒ කන් පාළුවට ගොස් ඇත්තේ මේ පවුල වෙලාගත් දරිද්‍රතාවය නිසාමයි. ජීවත් වීමට තමන්ගේම කියා නිවසක් නොමැති මේ පවුල දැනට ජීවත් වන්නේ ඥාතියෙකු විසින් ලබා දුන් තාවකාලික නිවසකයි. ඇත්තටම ඉතින් ගොඩක් දුකයි. ඉතින් මගේ බබාලා යන්නේ බබාලා බලනකොට මගේ බබාලාට පාසුකම් අඩුයිනේ. ළමයිට ඉතින් ගොඩක් ගණන් අඩු මට්ටමකින්නේ. මොකද මට ඉතින් පන්තියකට එහෙම දාගන්න මිල මුදල් නැති නිසා. දරු සම්පතින් ධනවත් වුවද ඒ දරුවන්ගේ ඕනෑ එපාකම් හමුවේ අසරණ වන අනුෂාට සමාජයෙන් එල්ලවන විවිධ කෙනෙහිලිකම්ද අඩුවක් නැහැ. ගොඩාක් දෙනෙක් මට කියලා තිනවා බබාලා හම්බෙන්නේ බබාලා නැති කරන්න කියලා. මම ඉතින් එහෙම දේවල් කරලා නැහැ. මොකද මේ ළමයි මට වැඩි නෑ. මම කොහොම හරි ඉතින් පුළුවන් විදිහට බබාලා හදා ගන්නවා. අපි නැති වුණත් කවදා හරි අපේ දරුවන්ට සහෝදරයෝ සහෝදරිය හරි ඉඳී කියලා මම හිතන්නේ. නූපන් දරුවන් මෙලව එළිය දකින්නට පෙර මරා දමන යුගයක, උපන් දරුවන් මහමග දමා යන යුගයක දරිද්‍රතාවෙන් මිරිකෙන මේ මවගේ පැතුම එයන් කිසිවක් නෙවෙයි. කිසිම අම්මා කෙනෙක්ගෙන් තමන්ගේ දරුවෝ තවත් කෙනෙකුට දෙන්න කැමති වෙන්නේ නැහැ. අපේ දරුවෝ ඉතින් අසම්බෝලයි බත්ති කාලාවි අපි අපේ ළඟ තියාගන්නවා කියන හිතන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් වටවටා හිරෝ. වටවටා හිරෝ. තලවිල ශාන්තානා දේවස්ථානයේ මංගල්‍යයට පැමිණ නිවස බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන් කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල ආරංචි මාර්ග සඳහන් කළේයින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. සූර්ය වැව අන්තර්වැව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඇඹිලිපිටිය සංකපාල ප්‍රදේශයේ පාසල් අධ්‍යාපනය හදාරන කුඩා දරුවන් 2 දෙනෙකුද සිටින මෙම නිවස ඊයේ හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්නෙන් දැඩි දේපළ හානියක් සිදු ඇති අතර පාසල් දරුවන්ගේ සියලු පොත්පත් හා ඇඳුම්ද පිලිස්සී ගොස් ඇති අයුරුයි. මේ සපත්තු බෑග් දහම් පාසල් පොත් පන්ති පොත් ඉස්කෝලේ ඒ වගේ ඔක්කොම දේ නැති වුණා. වටවටා හිරු. දැන් ලොවටා හිරු. ලොවටා හිරු. එංගලන්තයේ බ්ලන්හෙම් මාලිගයේ ප්‍රදර්ශනය සඳහා සවිකර තිබූ කලාකෘතියක් වන අමරිකා නැමැති රන් වැසිකිලි බඳුන සොරකම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැරට් 18 රනින් නිමවා තිබූ මෙම වැසිකිලි බඳුනේ වටිනාකම අමරිකාන් ඩොලර් මිලියනයකට අධික වන අතර සොරකමට සැකපිට 66 ප්‍රතිපුද්ගලයෙකු අතරින් ගොඩ ගින ඇති බවයි.
වයිසෘද්ධිධානවෙන් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශෝරතාව දිනා ගන්නට ඉන්දිය කණ්ඩායම අද සමත් වුණා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 5කින් පරාජය කරමින් මෙම තරගයේ පළමුව පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දු 32යි පන්දු 4කදී ලකුණු 106කට සියල්ලන් දෙවි ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළේ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු 33කදී සියල්ලන් දෙවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 101ක් පමණයි. ඉන්දිය කණ්ඩායම අවුරුදු 19 පහළ ආසියානු එක්දින ක්‍රිකට් ශෝරතාව නොකඩවා දිනාගත් තුන්වන අවස්ථාව මෙයයි. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. පැත්තකට ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රතිසේවාව ඔබේ ජංක